2025 සූරංගේ කුසලාන තරගාවලිය මේවන විට පැවැත්වීමට පකිස්තානු පකිස්තානයේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා ICC විසින්. ඉතින් පකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය දැඩි ප්‍රශ්නයකට දැඩි අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. මොකද ඉන්දිය කණ්ඩායම නැවතවරක් පැමිණෙන්න බෑ කියලා කියනවා. මොකද ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතින් පකිස්තාන කණ්ඩායම කියන්නේත් ඉන්දිය කණ්ඩායම පැමිණියත් නැතත් තරගාවලිය පවත්වන බවයි. නමුත් එහි රූපවාහිනී විකාශ නයිතිය පිළිබඳව ගැටලුවක් මතුව තිබෙනවා. මොකද රූපවාහිනී විකාශ නයිතිය තිබෙන්නේ ස්ටාර් ස්පෝර්ට්ස් ආයතනය සතුව. ස්ටාර් ස්පෝර්ට්ස් කියන්නේ ඉතින් අපි කවුරුත් දන්නවා ඉන්දියාවේ ක්‍රිකට් ආයතනයක්. ඔවුනු කියන්නේ පකිස්තානයේ මෙම තරග ආවරණය කිරීමට උන්ට පැමිණීමට නොහැකි බවයි. විශේෂයෙන්ම ඉතින් මේ අර්බුද හේතුවෙන් ඉන්දියා කණ්ඩායම තරගාවලියට සහභාගී නොවුනොත් ශ්‍රී ලංකා කණ්ඩායමටද අවස්ථාවක් ලැබෙනවා. මොකද කණ්ඩායම අටෙන් එකක් ඉවත් වුණොත් නවවෙනි ස්ථානයේ සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායම නිසා. ඉතින් ඉන්දියාව කියන්නේ ඉතින් පකිස්තානය සමග දේශපාලනික වශයෙන් වගේම ඔය ක්‍රිකට් පිටියේදී මතගැන්වුම් ඇති කරගත් රටවල් දෙකක්. ඉතින් ඉන්දියාව පෙන්වා දෙන්නේ පකිස්තානයේ ආරක්ෂාව සහතික කරත් ඔවුන්ට පැමිණීමේ අපේක්ෂාවක් පෙන්නුම් කර නොහැකි බවයි. මොකද උන් 2009 ප්‍රහාරයත් මේකට උළුපාදක්කා තිබෙනවා ශ්‍රී ලංකාවට එල්ල කරු. මොකද ශ්‍රී ලංකාවනේ මෙච්චර ආරක්ෂාවක් ලබා තිබීදීත් ඔවුන් පැමිණි බස් රථයට ප්‍රහාරයක් එල්ල කළා කියලා තමයි කියන්නේ. ඉතින් එවැනි තත්ත්වයක් තුළ ඉතින් ලෝකේ ප්‍රබල කණ්ඩායමක් කරන ඉන්දියා කණ්ඩායමට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාවක් පවතින බවයි ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ මතය වන්නේ. ඉතින් ඔවුන් පවසන්නේ හයිබ්‍රිඩ් ක්‍රමයට තරගාවලිය පැවැත්වීමට ඔවුන් කැමති බවයි. මොකද ඉන්දියාවේ ඉන්දිය කණ්ඩායම සහභාගී වන තරඟ ඉන්දියාවෙන් පිට පකිස්තානයෙන් පිටද පැවැත්වීමට ඔවුන්ගේ කැමැත්තක් ප්‍රකාශ කර තිබෙනවා. මොකද පසුගිය වර ආසියානු කුසලානය පැවතුනා වගේ ලංකාවේ තමයි වැඩි තරඟ ප්‍රමාණයක් පැවැත්වුනේ. ඒ වගේ ඔවුනුත් ඉන්දිය ක්‍රිකට් පරිපාලනය යෝජනා කරන්නේ පකිස්තානයෙන් පිටද ඉන්දිය කණ්ඩායම සහභාගී වන තරඟ පැවැත්වීමට. ඉතින් පකිස්තානයේ පැත්තනොත් ඔවුන් ලේසින් අතාරින පාටක් වෙන්නේ නැහැ. පකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කරලා තියෙනවා කෙසේ හෝ මෙම තරගාවලිය පකිස්තානයේදී පැවැත්විය යුතු බවයි. ඉන්දිය කණ්ඩායමට සහභාගී වීමට නොහැකි නම් පකිස්තානය තුළ තරගාවලියෙන් ඉවත් වෙන්න කියලා තමයි ඔවුනුත් කියන්නේ. ඉතින් දැනට වාර්තා වෙන තත්ත්වෙම ICC එකත් ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා තිබෙනවා. මොකද පකිස්තානයට සත්කාරකත්වය ලබා දීලා තියෙන්නේ ඉන්දිය කණ්ඩායම එන්න බෑ කියනවා. අපි දන්නවා ඉතින් ඉන්දිය කණ්ඩායම සහභාගී වෙනවා කියන තරගාවලියේ විශාල අනුග්‍රහක සංඛ්‍යාවක් ඉවත්වීමට සිදුවෙනවා. තරගාවලිය සංවිධානය කිරීමට දැඩි අපහසුවක් පවතිනවා. මොකද ඉතින් ඔය තරගාවලියෙන් 40%ක්ම රූපවාහිනී දැන්නේ දාන්නේ ඉන්දියාව කේන්ද්‍ර කරගෙනමයි. අපි දන්නවා ඉතින් දැන්ට ලෝකයේ විශාලම ජනගහනය ඉන්නේ ඉන්දියාව. ඉන්දියාව කියන්නේ ක්‍රිකට් ආගමක් වගේ අදහන ජාතියක් කියන රටක්. ඉතින් කෙසේ හෝ ඉන්දිය කණ්ඩායම සහභාගී කරවා ගන්න තමයි ICC එක සහ පකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය සියලු උත්සාහයන් දරන්නේ. ඉතින් දැනට තත්ත්වය එහෙමයි. ඉතින් ක්‍රිකට් පිටියේ අලුත්ම තොරතුරු දැනගැනීම සඳහා අපගේ YouTube නාලිකාව subscribe කර bell icon එක click කරලා තියාගන්න. ගිහින් එන්න සුබ දවසක්.